වේදනා වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කරන මේ ප්‍රධාන වෛද්‍යතුමා වශයෙන් මේ ප්‍රතිසේ කටයුතු කරන එහෙරත් මාගේ වෛද්‍යතුමා ඒ වගේම මාගේ අභාවයෙන් පස්සේ තුමාගේ උතුම් වන්නද මේ වෛද්‍යතුමා කටයුතු කරනවා ඊළඟ මුනි පරම්පරා වශයෙන් අපේ මේ සේනානායක මහත්මයා ඒ වයිස් චීෆ්ගේ කටයුතු කරමින් ක්‍රියට එක් පවත්වාගෙන යන කටයුතු ඒ වයිස්ගේ එසේ වයිස්ගේ කටයුතු සිදු කරන ප්‍රාසීමා හොඳ අපේ රටට ලෝකයේ ඇතිවෙච්ච මහත් වූ විපත්දායක අවස්ථා තමයි කොරෝනා අවස්ථාව. මේ කොරෝනා අවස්ථාවේදී ලෝකයේ තරුණයකට පිළිතක්ෂාගෙන ඇති අවස්ථාවේදී විදේශීය වෛද්‍ය ක්‍රමයේ කුලී ජනතාව යන සේවාවක් සිදු කිරීම සඳහා එතුමාගේ සිතට ලැබුණු පණිවිඩයට අනුව සිතුවිලට අනුව ක්‍රියාත්මක කරමින් ඖෂධීය වටිනාකමක් ඉන් යුක්තව බෙහෙත් ගණනාවක් නිෂ්පාදනය කරගෙන ඒ බෙහෙත් ටික ජනතාවට උදාහරණයක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පිළිපෙහෙත් පූජා සිදු කරගත යුතු කියන අතිස්ථානීය යුක්තව සිටින මහත්මයා අද දවසේදී මේ වගේ ආදායක ආදාන මාසික පාඩම පැමිණලා තමන් ස්පාදනය කරගත සරස් කරගත්ත පිළිපෙහෙත් පූජාව පිළිපෙහෙත් මංසාව බලමින් විජය රජාණන් වහන්සේ මේ සැදී ඒ සරස් කරගත් ඖෂධීය ඉලම්පස පූජාවක් පූජා කරගන්න තිබුණා. ඊළඟට ඒ බෙහෙත් මංසාවක් දුවන්ගැලි මහාචාර්යතුමාණන් වහන්සේ මේ පූජනීය ස්ථානයේ විහාරාධිපති කටයුතු ලබන අපේ ආචාර්යාමේ පල්ලිගතු නිවරත නායක මහතුන් වහන්සේට ඒ බෙහෙත් මංසාවක් පූජා කරලා පළමුවෙන් තමන්ගෙන් දුර්වාංග සිදු කරන පූජා ආශිර්වාද කරලා ඊළඟට මම බලාපොරොත්තු ලබන්නේ ජනතාවට මේ බෙහෙත් ලබා දෙන ජනතාවට නිරුතුම ස්වභාවයක් ඇති කර දෙන්න. ඒ නිසා මේ බෙහෙත් මංසාව තුළ අන්තර්ගත වෙලා තියෙනවා තමන්ගේ ආහාර පාන සකස් කර ගැනීම, ඒ වගේම තමන්ගේ ඇඟ පිරිසිදු කර ගැනීම, ඒ වගේම තමන්ට පාණයක් වශයෙන් පාණය කිරීමට බෙහෙත් ඖෂධීය කොටසක්, ඒ වගේම තේකොළ අඩංගු ඒ බෙහෙත් වලින් යුක්තව සකස් කරගත්ත ඒ පාණයක් ඇතුළු ගණනාවක් මේ මංසාවට අඩංගුට දීලා තිබෙනවා. මේ රෝගියට යම් කෙනෙක් මුහුණ දෙන අවස්ථාවේදී සියලු පැත්තකින්ම යාත්‍යේ කෙනාට නිරෝගී සම්පන්නකම් දාගෙන ආකාරයට කටේ සලස්වා ගන්න පුළුවන් ආකාරයේ එහෙත් මංසාවක් තමයි මේ නිෂ්පාදනය කරගෙන තුමුවන් පූජා කරලා ජනතාවගේ ලබා දීලා ජනතාවට සිතක් සාන්තියක් සුවයක් සහනයක් දාකරගෙන බලාපොරොත්තු ලබන්නේ. ඒ අධිෂ්ඨානය ඇති කරගෙන අද දවසේදී මෙවන් මහාචාර්යයන් වහන්සේ පාමුලට ගිහිලා ඒ සියලු පූජාවන් පවත්වන සාදු දිනක් අත්පත් කරගෙන දෙන්නා. ඉනි රැස් කරගත්තා වූ සියලු කුණි සම්පහා කරමින් ප්‍රධාන සෙමිනෝ ශාසන ආරක්ෂා කර යෝගී පලාතට මේ ස්ථාන අධිපති දෙන්නා වූ සම්මානීය මහා දේවතාව මහසියේ සිරුරු දෙවිදේවතා මහසාරා සීමා වූ මහසාරා ආරක්ෂා දෙවතා බණ්ඩාර දෙවියන් සිරුරු දෙවිදේවතා මහසාරා මේ ප්‍රීසර අධිපති දෙන්නා වූ දෙවියන් සම්බාධි දෙවිදේවතා මහසාරා නමෝදන් වේවා දෙවි ප්‍රාර්ථනා කරමු මාකටි ආරම්භ වේ මහත්මාගේ වැඩි සේවක කම්පියුටර් ආරම්භ මහත්තු සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ ආරම්භ සියා සියාගේ ආවාසයේ තමන් ලැබිච්ච නිසා ඔහුගේ පියාගේ ආවාසයේ ලැබිච්ච නිසා මේ කඩේ පුරුෂා සහකාරය සාර්ථක කරගන්නට ඒ තවතාව වැඩි දුරටත් කරගෙන ආයගේ ආශිර්වාද ලැබෙනවා කියන ඒ සාභාවික පත්තු ඒ සියා අතුරුගේ පරම්පරාවදී
සියලු ඥාත වර්ගයාට වේවා සතරගත මාතනා වේවා සාරයන් සර්වියම මාතාට මේ උතුම් කටයුතු සිදු කර ගැනීමටවා සුරුවන්ගේ ආශිර්වාද ගන්න ලැබෙනවා නිරන්තරයෙන් මේ ස්ථාන කැපීලා මේ ස්ථාන වන්දනා මාතකරණ මාතයන් කරන සේ වගේම කඩමස්ථාන වන්දනා මාතකරණ ඒ සියලු පින්පරිදී කරගෙන තමන්ට තමන්ගේ සිතට පහළවනා මේ සිතිවිල්ල සසාකාරයෙන් සකස් කරගෙන සියලු කටයුතු කරගත්තේ අප ලෝකයේ සියලුම දෙනාම. ඒ කියන්නේ ලංකාවාසීන් පමණක් නොවේ සියලුම ලෝවාසීන් සියලු දෙනාම බොහොම දුක්ඛිත තත්ත්වයකට පත් වෙලා තියෙන මේ කොරෝනා කියන රෝගයෙන් එයාව මුදවා ගැනීමට හැකි තාක් දුරට අපට පුළුවන් උපරිමයෙන් උත්සාහ දරලා ඒ වෙනුවෙන් අප බෙහෙත් මංජුසාවක් අපි නිෂ්පාදනය කරා. මාගේ පියාවන සේනමණ්ඩාර වෙද මහතාටත් ඒ වගේම මාගේ ගුරුදෙවිතුමන් මාගේ සීයා ඒ කියන්නේ හේරත්හා වෙද මහතාටත් එයත් මතක් කරන්න ඕනේ. එයත් ඇත්තන්ගෙන්ලා දහ භාෂය සහ මගේ දැනුම මත මා ඉන්දියාවේ ගොස් ඉගෙනගත්තේ දැන්නේ
මා අත්අදහර නැලීමක් කර මේ පළමුවතාවට අපිට මේ රැල්ල එන වෙලාවේ මේ නිෂ්පාදනය කිරීමට මා කටයුතු කරා. නමුත් මගේ පළපුරුද්ද මේ මිනිසුන්ට දීලා එහි තියෙන සාර්ථකත්වය මට ඒ වෙලාවේ මේක එළියට දාන්න තරම් මදි කියලා මගේ හිතට දැනුණා. මොකද අපි යමක් කරද්දි අපිට හද ශාක්ෂයකට එකඟව අපි ඇත්ත දැමක් කර යුතුයි. නැතුව නිකන් යම් කිසි දෙයක් අරගෙන තියෙන බෙහෙත් කොළපොතු වර්ග ටිකක් අරගෙන ඒක කුඩු කරලා මේක මම මේක බෙහෙතක් හැදුවා මේකට ලෙඩුන්ට සනීපුණා කියලා නිකන් ඒක දෙන එක පාප කර්මයක්. අපි කරන දේ අපගේ හෘද ශාක්ෂයට මට ඔබට බරු කරන්න පුළුවන් යම් කිසි කෙනෙක්ට බොරු කරන්න පුළුවන් නමුත් තමන්ගේ හෘද ශාක්තියට අපිට බොරුවක් කරන්න නොහැකි. අනික අපි මේ රඟපෑමක් කරන්න හොඳ නැහැ. මේ ලෙඩක් එක්ක මේක හැමෝම ව්‍යසනයකටපත් වෙලා ඉන්න අවස්ථාවක ඒ අයට අපි මේ ප්‍රතිකර්මයක් හැටියට තමයි මේක අපි නිෂ්පාදනය කරලා තියෙන්නේ. එහෙදී මා මූලික අරමුණ කරගත්තේ යම් කිසි පැණියකින් ඒ වගේම කුඩු වර්ගයකින් මේ පානය කිරීම තුළින් මෙය සුව කර ගැනීමට හෝ ඉන් අපිට ආයුධයක් කර ගැනීමට ආරක්ෂා වේදට ආයුධයක් සලසා ගැනීමට අපිට නොහැකි කියන එක අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය ගොඩනගාගෙන නොහැකි වෙයි කියලා මගේ සිත අදහසක් ආවා. එතකොට යම් අපට මේ වෛරසය කෙසේ දෙන්නේ බොහෝ දුරට අපේ අතපය නාසය මුඛයේ හරහා අපට අන්ත ශරීරගත වෙන්න පුළුවන්. විශේෂයෙන් අපි හැම වෙලෙම කියන මේ අත සෝදාගෙන ගෙදරට එන්න කියලා. එතකොට මම මේ වෙනිවැල් වැල් මතට ආදී අඩංගු කරලා මම දියර සබන් එකක් නැත්නම් ශබල් ජෙල් එකක් හදලා තියෙන එහි භාවිතා කිරීම තුළින් ඔබගේ ශරීරයේ තියෙන සියලුම විෂ බීජ හරණය වෙනවා. ඒ වගේම ශරීරයේ තියෙන විෂ බීජ පමනක් නොවේ සමේ තියෙන කුෂ්ඨ රෝගය සියල්ලම සනීප වෙනවා. ඊට අමතරව අපේ පැරන්නන්ගේ වෙදගේ තමයි අපේ මුළුතැන් ගේ කුස්සිය. ඒ තුලින් අපට සෑහෙන්න ඖෂධීය ගුණයක් අපට ලැබුණා. මේ තියෙන 3-5 එකක් මම හදලා තිනවා. මේ සාමාන්‍යයෙන් අපි ගන්න වර්ග 5ට අමතරව මෙහි ඖෂධ වර්ග 21ක් අඩංගු කරලා ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඒ වගේම ඇඟේ අපේ තියෙන ඕජස නැත්නම් ඉමුනිටි එක අපි ගොඩනගින්නේ ඒ ඕජස මත ඒ වැඩි දියුණු වෙන ආකාරයට ඖෂධ වර්ග 20ක් කැටි කරලා මම 3-5 එකක් හදලා තිනවා. ඒ වගේම අපේ තියෙන රෝගී තත්ත්වයන් උන්නේ හෙම්බිරිස්සාව කැස්ස ඒ වගේම කිවුසුම් යාම හිස බරගතිය එය දුරකර ගැනීමට සඳහා ආරෝග්‍ය ශනික සාහන පේයව කියලා බෙහෙත් වර්ග 35ක් අඩංගු කරලා මම ඖෂධයක් නිෂ්පාදනය කරලා මේ ඔස් මංචාවත් සමග ඔබට පිරිනමනවා. ඒ වගේම දිනපතා උදේහවසට පානය කරන්න සාමාන්‍ය එකතේ තේ වීදුරක් අපි පාවිච්චි කරන තේ පානය කරන උදේහස ඒ වෙනුවට බෙහෙත් වර්ග 21ක් අන්තර්ගත කරලා අපේ ග්‍රීන් ටී කිය අපි පාවිච්චි කරන ග්‍රීන් ටී කියන තේ බොහොමත්ම ඇඟට ප්‍රතිශක්ති ජනකයි. ඒ වගේම අපි දන්න කවුරුත් මේ දන්න තලාකොළ නැත්නම් හෝලි බැසිල් කියන ඒක අපේ ඇඟේ සිසිලස ගොඩනගන ඒ වගේම තමයි ඇඟේ ප්‍රතිශක්තිකරණ ගොඩනගන බොහොමයක්ම වැදගත් ඖෂධයක්. එතකොට අපි මේ සමග අපි එහෙම කැටි කරලා හදලා තිනවා මේ තේ වර්ගයේ උදේහවස පානය කිරීම. ඒ වගේම තමයි තියෙන කැස්ස ඔය කොරෝනා රෝගයත් සමග එන කැස්ස මොන හෙම්බිරිස්සාව සමනය කිරීමට ආරෝග්‍ය කැස්ස පැණිය කියලා මම කැස්ස පැණියක් හදලා තිනවා. මෙයටත් මම මූලික පාදක කරගෙන හදලා තින්නේ හෝලි බැසිල්. එහෙම නැත්නම් මේ තලාකොළ මූලික කරගෙන අපි හදලා තිනවා මේ පැණිය. ඒ වගේම පපුවේ හිතවන හිරවීම තදවීම දුරු කර ගැනීමට මම ආරෝග්‍ය බාම් එකක් හදලා තිනවා. එය පපුවේ සහ නළලේ ගාගෙන ඔබට වාෂ්ප කුඩු ඇල්ලීමට බෙහෙත් ඖෂධ වර්ග 7ක් අන්තර්ගත කරලා වාෂ්ප කුඩු එකකුත් මේ සමග ලබා දෙනවා. ඒ වගේම දැන් මේ අපි දන්නවා මේ රෝගීන් ඒ කියන්නේ කොරෝනා රෝගීන්ගේ හෝ ඒ තත්ත්වයට පත් වෙන අපගේ මේ හන්දිපත්වල වේදනාවක් ඇති වෙන. ඒ සඳහා අපගේ පාරම්පරික වට්ටෝරුව සහ මා ලද දැනුමෙන් නිෂ්පාදනය කරන ඔසුනිමා සංදිතයලේ නමින් මේ තෙලකුත් ඔබට මා හඳුන්වා දීලා තියෙනවා. මෙය පාවිච්චි කරන්න ක්‍රමානුකූල පාවිච්චි කිරීම තුළින් ඔබට රෝගයෙන් වැළකී සිටීමට 90%ක පමණ අපි 100%ක් කියන්න බෑ. මොකද එක එකනාගේ ශාරීරික ප්‍රතිශක්තිකරණය සහ එය වෙනස් වෙන්න පුළුවන්. ඒක ඔබට සෑහෙන ලොකු ආයුධයක් වෙනවා මේ පාවිච්චි කිරීම තුළින්. මන්දයත් යම් අපි යම් කිසි ගිනි අවියක් හෝ යම් කිසි දෙයක් අපි පාවිච්චි කරන්නේ අපේ ආරක්ෂාවට. ඒ ළඟ තියනවා කියලා ඉන්න ඉදිරියේ ඉන්න කට්ටියට ගිහිල්ලා අපි බය නැතුව වෙඩි තබන්න යන්න නෙමෙයි. ඒ නිසා මේ බොන්න පාවිච්චි කරන්න තමන්ගේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණය වඩා ගොඩනගා ගන්න. ඒ එහෙම ගොඩනගා ගත්ත කියලා මේ අපේ රටේ තියෙන නීති රීති වලට ගරු කරලා ඒ තියෙන නීති රීති වලට අනුකූලව හැසිරෙන්න ඒ තුලින් ඔබට නිරෝගී දිවියක් ලබා කර ගන්න පුළුවන් වේ. මෙය අපේ රටින් තුරන් කර ගැනීමට හැකි වේ. එතකොට උතුම් මේ රුවන්වැලි මහසෑයේ දැස් මහ බෝධිය පිහිට ඔබලා හැම දිනාටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.